දරන පෙට්‍රල් වියදමත් එක්කං දැන් ඇත්තට මම මේ බයිකේ ගත්තට පස්සේ රුපියල් 15000ක විතර වගේ මුදලක් මට ඉතුරු වෙලා තියෙනවා. ඇත්තටම මට ලොකු සහැල්ලුවක් දැනෙනවා. මොකද මේ බයික් එක ඒ තරම්ම සහැල්ලුයි අපිට ගෙනියන්න. සාමාන්‍යයෙන් ගෙදර ඔබ පරිහරණය කරන ප්ලග් එකකට ගහලා තමයි මේක චාර්ජ් කරන්න පුළුවන්. මම ගෙදර තියෙන ප්ලග් එකකින් ගහලා අපිට මේක චාර්ජ් කරගන්න පුළුවන්. කොහෙටවත් අපිට චාර්ජ් කරන්න කියලා මේ බයික් එක අරගෙන යන්න ඕනෙත් නැහැ. ලොකු කරන්ට් බිලක් යන්නෙත් නැහැ මේක චාර්ජ් කරගන්න කියලා. ඉලෙක්ට්‍රික් ස්කූටර කියපුවහම මේ ගොඩක් අය බයයි. මොකද වතුර ගියපුවහම බැටරිය සවුත්තු වෙයි එහෙම කියලා. එහෙම මොකුත් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මම සතියකට සැරයක් හරි මේ බයික් එක අනිවාර්යෙන් හොදනවා. මේ බයික් එකේ කීයක්වත්ම යන්නේ නැහැ සර්විස් එකට. අවුරුද්දකට අපි සර්විස් වාර ගානත් එක්ක සංසන්දනාත්මක කරලා බැලුවොත් මම හිතන්නේ තව බයික් එකකට යන්න පුළුවන් සයිස් එක ගානක් ඉතුරු වෙනවානේ. ඔව්. ෆිනිෂින් එක පිළිබඳව. ඇත්තටම දකින්නකොට හිත ඇදිලා යනවා වගේ දැනුණා. ස්පීඩ් කන්ට්‍රෝල් එකක්. ඔව් ඇත්තටම ඒක වටිනවා. මොකද කාන්තාවක් මේ බයික් එකක් අතර ගත්තාම යන වේගේ එයාට තේරෙන්නේ නැද්ද කියලා මට හිතෙනවා. රූබින් ස්කූටි එකට ආපු විශේෂිතම ආරක්ෂිතම ඔප්ෂන් එකක් තමයි ඔය ස්පීඩ් කන්ට්‍රෝලින් එක. නමුත් අපි මේකේ ගණනය කරලා තියෙන්නේ කිලෝමීටරයකට 1.50ක් වගේ සොච්චම් මුදලක් තමයි වැය වෙන්නේ. දැන් මේ යන්නේ මේ දඹුල්ලට ඇහිල්ලා දඹුල්ලෙන් මාතලේ පාරේ ආවේ මේ නවෝද්‍යයාගේ ගේ හොයාගෙන මේ අපූරු ගම්මානයක්. ඉතින් මේ නවෝද්‍යයාගේ මං හිතන්නේ වත්ත පිටිය මේ මේ ඉතින් සශ්‍රීක වතු පිටි තියෙන ප්‍රදේශයක්නේ. නවෝද්‍යයා නිදුලෙම නවත්තලා තියෙනවා ජාඩිය එක. අපි නවෝද්‍යයත් ඉන්නවා මං හිතන්නේ අපි එනවා කියලා ආරංචියට බලමු නවෝද්‍යව හම්බෙලා. ඉතින් පාන්දරින් අපි ආවා දඹුල්ලට දඹුල්ලේ නවෝද්‍යයාගේ ගෙදරට. ඉතින් නවෝද්‍යයත් එක්ක තමයි අද දවසේ අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් සුන්දර ගම්පියසක නවෝද්‍යයා පදිංචිලා ඉන්නවා. අපි කතා කරලා බලමු නවෝද්‍යයත් එක්ක කොහොමද යාඩියා ස්කූටි එක ඇය පාවිච්චි කරන්න කියලා. යාඩියා ගමින් ගම වැඩසටහනේදී අපි රටේ විවිධ ප්‍රදේශවල ගමන් කරනවා. ඒ අතරේ තමයි මේ සොඳුරු වැව් තාවුල්ලකට ආවේ. විශේෂයෙන්ම මෙවන් වැව් තාවුල්ලකට එන්න හේතුව තමයි අපි අද ඉන්නේ දඹුල්ල පුරවරේ. ඉතින් වැව් බන්ට් එකක් ළඟ ඉඳගෙන යාඩියා ස්කූටි එකත් ළඟ තියාගෙන අපි කතා කරන්න සූදානම් වෙන්නේ නවෝද්‍යයා එක්ක. එයා තමයි අද දවසේ කතානායිකාව. ඉතින් ඒ නිසා මේ කතානායිකාව කොහොමද තමන්ගේ රූබින් ස්කූටි එක ඉලෙක්ට්‍රික් ස්කූටි එක තමන්ගේ ජන ජීවිතයේ තමන්ගේ දිනදා වැඩ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්න තමයි එන්නේ. ඉතින් ඒ නිසා මම ඔබට ඈතින් දිස් වෙනවා කණ්ඩලම ජෙට්වින් හෝටලය. ඉතින් ඒ නිසා මේ වාගේ සොඳුරු තැනක ඉඳන් තමයි අද දවසේ මේ ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් නව කොහොමද ජීවිතේ මොනවද කරන්නේ කොහොම තමන් මොනවද රැකියාවක් හැටියට කරන්නේ? රැකියාව විදිහට නම් මම ලංකා විදුලි බල මණ්ඩලයේ තමයි සේවය කරන්නේ කැකිඩාවේ. මම මේ රූබි ඉලෙක්ට්‍රික් ස්කූටරේ ගත්තේ ඇත්තටම වැඩට යන්න පහසු වෙන්න. මේ මොකද කිලෝමීටර් දෙකක් විතර මම යන්න ඕනේ පාරට. ඔව්. පාරට යන්න පහසු වෙන්න තමා ඉලෙක්ට්‍රික් යාඩියා රූබින් බයික් එක තෝරගත්තේ මම. නවෝද්‍යයා කොහොමද දැනගත්තේ යාඩියා මේ රූබින් ඉලෙක්ට්‍රික් ස්කූටි එක ගැන? මහත්තයා තමා මට කිව්වේ. ටවුන් එකේ දාලා තියෙන ඉලෙක්ට්‍රික් රූබි බයික් විකුණන තැනක්.
ඊටස්සේ අපි ගිහිලා එතනින් පොඩක් කතා කරලා බැලුවා බයික් එක ගැන. ඊට පස්සේ තමා මේ පහසුව ගැන හිතලා ගත්තේ. ගොඩක්ම මුදල ඉතුරු වෙනවා ඒ ගැන හිතලා තමා ගත්තේ. වෙනදාට ඔබ දරාපු වියදමත් එක යාඩියා මේ රූබින් ස්කූටි එක ගත්තට පස්සේ වියදම කොයි ආකාරයෙන්ද ඔබට වාසියක් වුණේ? මහත්තයාගේ බයික් එකේ තමා මම මේ වෙනකන් ගියා ආවේ. එතකොට මහත්තයාගේ බයික් එකට දරන පෙට්‍රල් වියදමත් එක්කන් දැන් ඇත්තටම මම මේ බයික් එක ගත්තට පස්සේ මට ලොකු මුදලක් ඉතුරු වුණා. මොකද මගේ රැකියාවට යන කටයුතු වලට අමතරව දරුවා පන්ති අරගෙන යන වගේ දේවල් වලට, ස්කෝලට රැගෙන යන වගේ දේවල් වලටත් එක්කන් මට ගොඩ ලොකු මුදලක් ඉතුරු වෙලා තියෙනවා. රුපියල් 15,000ක විතර වගේ මුදලක් මට ඉතුරු වෙලා තියෙනවා. ඔබට කොහොමද මේක හෑන්ඩල් කරනකොට ඔබට තියෙන පහසුව? ඇත්තම කිව්වොත් අනිත් ස්කූටර් වලට වඩා මේ බරින් අඩුයි. මහත්තයාගේ බයික් එක අරගෙන ගිහිල්ලා මට එකපාරම මේ බයික් එක ගන්නකොට ඇත්තටම මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මොකද මේ බයික් එක ඒ තරම්ම සැහැල්ලුයි අපිට ගෙනියන්න. බරින් අඩුයි. මේ අපිට වංගුවක් හරව ගන්නකොටද ඒ වගේ හැම දෙයකින්ම මේ තමන්ගේ ශක්තියට කන්ට්‍රෝල් වෙනවා. තමන්ගේ ශක්තියට තමන්ට ඇත්තටම පහසු වෙන විදිහට හරව ගන්න කරන්න පුළුවන්. යාඩියා ගමින් ගම වැඩසටහනේදී අපි දඹුල්ලට ඇහිලා මේ නවෝද්‍යා එක කතා කරන්න. ඉතින් ඒ නිසා ඇය රාජ්‍ය සේවිකාවක්. ඉතින් ඒ නිසා ඇයගේ ගමන් පහසුව සඳහා ඇය තෝරගෙන තියෙන යාඩියා රූබින් කියන ස්කූටි එක. ඉතින් එහි තියෙන වාසිය පිළිබඳව ඇය විසින්ම තමයි මේ කතා බහ කරන්නේ. ඇයට කෙතරම් මේක පහසුවක්ද තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න කියලා. නවෝද්‍ය දැන් සාමාන්‍යයෙන් ඔබට මොකක්ද තියෙන පහසුව මේ බයික් එකේ ඔබට කරගන්න පුළුවන් වැඩ රාජකාරී වලට ප්‍රවාහණයට අමතරව මොනවද ඔබට තියෙන වාසි? පොලට ගිහින් බඩු ටිකක් ගේන්න උනත් මේක ඇත්තටම ලොකු ඩිකියක් තියෙනවා. ඒකට දාගෙන එන්න පුළුවන්. ඒ වගේම ගෑස් එක ගෙදර ඉවරනොත් ගෑස් එකක් උනත් ඉස්සරහා තියාගෙන එන්න තරම් ලොකු ඉඩක් තියෙනවා. අනිත් ස්කූටර් වලට වඩා මේ ලොකු බරක් තියාගෙන එන්නත් පුළුවන්. ඒ වගේම චූටි එක්කෙනා එක්කරගෙන යනකොට වුණත් මට බයක් නැතුව එක්කරගෙන යන්න පුළුවන්. මේ කෑල්ල තියෙන නිසා මේ එයාගේ ආරක්ෂාව ගැන වුණත් හිතලා මට එක්කරගෙන යන්න පුළුවන් බයක් නැතුව. අබාන්ස් යාඩියා, අබාන්ස් ඔටෝමොබයිල් ආයතනය ගෙන්වන යාඩියා ස්කූටි රේන්ජ් එක අද වෙන විට ලංකාව පුරා දීප ව්‍යාප්තව ඉතාම ශීඝ්‍රයෙන් ජනතාව අතරට එකතු වෙමින් පවතින. ඒකට හේතුව තමයි අබාන්ස් කියන නාමය. ලංකාවේ කීර්තිමත් සමාගමක්, දශක ගණනාවක් ලංකාව තුළ ස්ථාපිත නාමයක්. ඒ වගකීම සහ ඒ ජනතාව අතර තිබූ විශ්වාසය අතරත් නුනැසී තියෙන ආයතනයක්. අබාන්ස් කිව්වහම බාලමාලු කොයි කවුරුත් ඕනෙ කෙනෙකුට තමන්ගේ හදවතේ ඇඳිලා තියෙන නාමයක්. ඉතින් ඒ නිසා අබාන්ස් හැම විටම උත්සාහ කරන ඔබට හොඳ දේ, ඔබට වටිනා දේ, ඔබට ගැළපෙන දේ නිතර නිරන්තරයෙන් දෙන්න. ඒ නිසා තමයි ප්‍රවාහනයේදී පහුගිය කාලය තුළ අපි අත්විඳ අනේක විධි දුක්ඛ දෝමනස්යන්ට පිළිතුරක් ලෙස තමයි මේ ඉලෙක්ට්‍රික් ස්කූටි එක හඳුන්වා දෙන්නේ. මේකත් ඉලෙක්ට්‍රික් ස්කූටි ඕනි තරම් ලංකාවේ තියෙනවා. හැබැයි ලෝකයේ තියෙන නවීනතම සහ ලෝකයේ වැඩිම පිරිසක් පරිහරණය කරන ස්කූටි එක හැටියට තත්ත්වයෙන් උසස්, ප්‍රමිතියෙන් උසස් ස්කූටි එක හැටියට යාඩියා කියන ස්කූටි එක තමයි අද වෙන විට අංක එකේ තියෙන්නේ. ඒ නිසා ඔවුන් යාඩියා ශ්‍රී ලංකාවේ මහපොළවේ ජනතාවට තමන්ගේ ආර්ථිකව ශක්තිමත් කරන්නට එකතු කරලා තියෙනවා. දැන් ඉන්නේ මාත් එක්ක නවෝද්‍යා. ඒක නිසා තමයි නවෝද්‍යා එක්කත් කතා කරන්නේ. නවෝද්‍යා සාමාන්‍යයෙන් දැන් ගොඩක් ඉලෙක්ට්‍රික් ස්කූටි එකක් කිව්වොත් එක්ක චාර්ජින් ප්‍රශ්න අරව මේවා තියෙනවා. නමුත් දැන් මේක සාමාන්‍ය ගෙදර දොරේ එදිනෙදා තියෙන ඔබේ ගෙදර තියෙන ප්ලග් පොයින්ට් එකකට ගහලා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඔව්, ඇත්තටම ගෙදර තියෙන ප්ලග් එකකින් ගහලා අපිට මේක චාර්ජ් කරගන්න පුළුවන්. කොහෙටවත් අපිට චාර්ජ් කරන්න කියලා මේ බයික් එක අරගෙන යන්න ඕනෙත් නැහැ. ඒ වගේම ලොකු කරන්ට් බිලක් යන්නෙත් නැහැ මේක චාර්ජ් කරගන්න කියලා. පුංචි ගානක් තමයි යන්නේ ඒකට. මේකේ විදුලි පරිභෝජනයත් ඉතාමත් අවමයි. මොකද 1.50ක් වාගේ කිලෝමීටරයට වැය වෙන්නේ. ඉතින් මේ සියල්ල සලකා බලලා තමයි නවෝද්‍යා වාගේ අයට මේ ස්කූටි එකක් ගන්න හේතු සාධක වෙලා තියෙන්නේ. මේ අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. මොකද මේ රටේ ජනතාවට තමන්ගේ ප්‍රවාහනයේදී අත්විඳින්න තියෙන අනේක විධ දුෂ්කරතාවලට පිළියමක් හැටියට.
මේ නවද්‍යත් එක්ක මේ ඉන්න අපි ජලයේ. මොකද මේ සියඹලා වැව කියන වැව බන්ට් එක ළඟ වාහන දමන තැන මේ ජල පහරේ තමයි අපි ඉන්නේ. මේක එක හේතුවක් තමයි මේම එහෙම කරන්නත්. දැන් ඉලෙක්ට්‍රික් බයික් එකක් කියලා කිව්වහම ගොඩක් දෙනෙක් හිතන මේක වැස්සට යන්න බෑ, වතුරේ යන්න බෑ කියලා. දැන් ඔබේ අත්දැකීම කියන්න පුළුවන් මේ වතුරේ ඉඳගෙනම. ඇත්තටම මම රැකියාවට ගිහින් එනකොට මේ දවස්වල වහිනවා. මම මේ බයික් එකේ තමා ගිහින් එන්නේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ වැස්සට අරන් ගියාට. ඒ වගේම මේ හේදුවටවත් එහෙම මොකුත් අවුලක් වෙලා නැහැ. ඉලෙක්ට්‍රික් ස්කූටර කියපුවහම මේ ගොඩක් අය බයයි, මොකද වතුර ගියපුවහම බැටරිය සවුත්තු වෙයි එහෙම කියලා. එහෙම මොකුත් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මම සතියකට සැරයක් හරි මේ බයික් එක අනිවාර්යෙන් හොදනවා. එහෙම වැස්සේ යනවා, වතුරේ මේ වගේ තැන්වලින් අරන් යනවා. එහෙම මොකුත් ප්‍රශ්නයක් වෙලා නම් නෑ. ඒක තමයි අපි වතුරේ ඉඳගෙනම වැඩසටහන කරන්නේ. දැන් සාමාන්‍යයෙන් එකපාරක් චාර්ජ් කරගත්තාම ඉතින් කොච්චර කාලයක් ඔයා මේක චාර්ජින් වාරයකදී කොච්චර කාලයක් විතර පාවිච්චි කරනවද? මම මේ බයික් එක චාර්ජ් කරගත්තාම මේ සතියක් විතර වගේ එක පළවෙනි චාර්ජින් වාරයෙන් යනවා. ඊට පස්සේ තමයි ආයෙ චාර්ජ් වාරයක් ගහන්නේ. ඒ කියන්නේ ඔබේ ගමන් පහසුව තඳා ඔබ සතියක් සතියකට එක්වරක් තමයි ඔබ යන දුර ප්‍රමාණයත් එක්ක මේක චාර්ජින් පොයින්ට් එකට ගහලා මේක චාර්ජ් කරගන්න. ඒ නිසා ගෙදරම චාර්ජ් කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර ඔබ පරිහරණය කරන ප්ලග් එකකට ගහලා තමයි මේක චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් ඇය සතියකට වරක් තමයි ඇයගේ ගමන් බිමන් එක්ක මේක චාර්ජ් කරගන්නේ. ඒ නිසා හොඳ ඉහළ ප්‍රමිතිය තියෙනවා. ඒ නිසා තමන්ගේ කටයුතු කරගන්න නවීන ලෝකයේදී ඉදිරියට යනකොට ලෝකය ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ නිසා ඔබටත් පුළුවන් වෙනස් වෙන්න. නිසා ජීවිතය ජය ගන්න නම් යාඩිය එකක් ගන්න අනිවාර්යයෙන්ම. මේ කියන දේවල් සත්‍ය තොරතුරු. ඔවුන්ගේ හදවතෙන් එන දේවල් කවුරුවත් උගන්නලා නෙමෙයි. ඒ නිසා ඔවුන් පවසන දේ තමයි අපි ඔබට මේ කියන්නේ. පෙට්‍රල් බයිසිකලෙ ඔබ පාවිච්චි කරනකොට සර්විස් එකට ගිය වියදමයි මේ රූබින් ස්කූටි එක, ඉලෙක්ට්‍රික් ස්කූටි එක ඔබ භාවිතයේදී සර්විස් එකට යන වියදමයි. ඒක සංසන්දනාත්මක බැලුවොත් කොහොම වාසියක්ද තියෙන්නේ? ඇත්තටම ඒ බයික් එකට රුපියල් 10-12000ක් වගේ යනවා සර්විස් එකක් කරගන්න. මට මේ බයික් එකට නම් ඇත්තෙම කීයක්වත් යන්නේ නැහැ. එතකොට ලොකු මුදලක් අතරත් ඉතුරු වෙනවා. ඔයිල් වර්ග ඒවා චේන් ස්පොකට් අරම ඒවා මාරු කරන්න, ඒවා මේවා කරන්න ගියපහම ලොකු මුදලක් යනවා අර කෙසේ 21කට. ඒතර මට මේ බයික් එකේ කීයක්වත්ම යන්නේ නැහැ 21කට. ඒ නිසා ඒ වාසිය තියෙනවා ගොඩක් වෙලාවට. මම හිතන්නේ අවුරුද්දකට අපේ සර්විස් වාර ගානත් එක්ක සංසන්දනාත්මක කරලා බැලුවොත් මම හිතන්නේ තව බයික් එකකට යන්න පුළුවන් සයිස් එක ගානක් ඉතුරු වෙනවානේ. ඔව්. අබාන් ඔටෝමොබයිල් ගෙනෙන යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටි එක පිළිබඳව තමයි ගමින් ගම වැඩසටහන තුළ අපි කතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්න ආවා සුන්දර වැව්තාවුල්ලකුත් එක්ක. සියඹලා වැව කියන හරියට ආවා දඹුල්ලට ඇහිලා. දඹුල්ලේ ඉන්න රූබින් ස්කූටි එක පාවිච්චි කරන අපේ ආදරණීය සොහිරිය නවෝද්‍යායක තමයි කතා කරේ. ඉතින් ඒ නිසා නවෝද්‍යයලා අද තමන්ගේ ජීවිතය ගෙනියන්නේ, තමන්ගේ ජීවිතයේ ආර්ථික මට්ටම ශක්තිමත් කරගෙන තියෙන යාඩියා රූබින් එකට පින් සිද්ධ වෙන්න. ඔබට කොහොමද යාඩියා සර්විස් එක පිළිබඳව කොහොමද ඔබට සතුටුද? ඔවුන් දැක්කු සහයෝගය කොහොමද? මහත්තයා තමා මට මේ බයික් එක ගන්න කියලා කිව්වේ. ඊට පස්සේ තමයි මම අබාන්ස් ආයතනයේ අරුණ කියන මහත්තයාට තමයි කතා කරලා ඇහුවේ. ඒ කළා ඒ මහත්තයා තමයි මට මේ බයික් එකේ ෆොටෝ දාලා කරලා මම මේ බයික් එක තෝරගන්න තත්ත්වයටම මේ මහත්තයා මාව පත් කරා. ඒ කළා මම අබාන්ස් ආයතනයට ගිහිල්ලා මේ බයික් එක ගැන බලලා විස්තර දැනගෙන මේ බයික් එක තෝරගත්තා. ඇත්තටම අපේ ජීවිතයට වැදගත් වෙනවා කියලා මම හිතුවා.
අද අපි කතා කරන මේ යාඩියා රූබින් එක පිළිබඳව තමයි කතා කරන්නේ. හැබැයි ඔබ දන්නවද මේ ආපු යාඩියා රේන්ජ් එකේ තියෙන ලුක් එක, අවුට් ලුක් එක ඉතාමත් ඉහළයි. මොකද ගොඩක් වෙලාවට අනිකුත් ස්කූටි හා සංසන්දනය කළා බැලුවාම මේකේ තියෙන ආ වූ බාහිර පෙනුම ඕනිම කෙනෙක් බාහිර පෙනුමට හරිම ආසයි. ඒ නිසා මේකේ තියෙන ෆිනිෂින් එකට ගොඩක් දෙනෙක් ආසයි. දැන් මං හිතන්නේ ඔබටත් කාන්තාවක් හැටියට මං හිතන්නේ මේ ෆිනිෂින් එක පිළිබඳව ඇත්තටම දකින්නකොට හිත ඇදිලා යනවා වගේ දැනුණා. ඒ වගේම හරිම ලස්සනට තියෙනවා. තව දෙයක් තියෙනවා මේකේ මම හිතන්නේ ගොඩක් වෙලාට දරුවත් එක්ක යන නිසා ස්පීඩ් කන්ට්‍රෝලින් එකක්. ඔව් ඇත්තටම ඒක වටිනවා. මොකද කාන්තාවක් මේ බයික් එකක් අතට ගත්තාම යන වේගේ එයාට තේරෙන්නේ නැද්ද කියලා මට හිතෙනවා. මොකද මේ යනවා කියන්නේ පිරිමි කෙනෙකුට වඩා වේගෙන් යන්න තමයි මේ හදන්නේ. ඔව් දැන් ඒ විදිහට බලපුවම මේ බයික් එකේ අපිට එහෙම යන්න බෑ. මොකද ඒ බයික් එකට තියෙන වේගයට අනුව තමයි අපි යන්න ඕනේ. අපි කොච්චර වේගෙන් යන්න හැදුවත් එහෙම යන්න බෑ. ඒ බයික් එකේ තියෙන වේගෙත් එක්ක යන්න ඕනේ. ඔව් කියන්නේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඔබට ඒ ඔප්ෂන් එක දාගත්තට පස්සේ ඇක්සලරේට් කළාට යන්නේ ඔබ සිලෙක්ට් කරපු වේගයේ පමණයි. ඊට වඩා වේගෙන් යන්න ඕන නම් අපි දෙවෙනි මූඩ් එකට, සෙකන්ඩ් මූඩ් එකට ගියපුවාම අපිට ඊට වඩා වේගෙන් යන්න පුළුවන්. නවෝදයා කිව්වා වගේ මේ රූබින් ස්කූටි එකට ආපු විශේෂිතම ආරක්ෂිතම ඔප්ෂන් එකක් තමයි ඔය ඩ්‍රයිව් කන්ට්‍රෝලින් එක. ඒ කියන්නේ ස්පීඩ් කන්ට්‍රෝලින් එක. මේකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේකෙදී මේ අපි දන්නවනේ ගොඩක් වෙලාවට අර කිව්වා වගේ සමහර අය බය වුණාම ඔටෝ රේස් වෙනවා. ලේඩිස්ලානේ තේ නිසා සමහර අයට ඔටෝ රේස් වෙනවා. ඊට පස්සේ ඒක ආයි කන්ට්‍රෝල් කරගන්න බෑ. ඊට පස්සේ ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් යාඩියා රූබින් ස්කූටි එකේ ඔප්ෂන් එකක් තමයි මේ තමන්ට ඕනි නම් ස්පීඩ් එක කොන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කොන්ට්‍රෝල් කළාට පස්සේ කොච්චර ඇස්ලේට් කළත් ඒක ඒ වේගයෙන්ම පමණයි යන්නේ. ඒ නිසා මං හිතනවා ගොඩක් දෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන්, කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ යාඩියා එකට මාපු විශේෂතම ඔප්ෂන් එකක් තමයි ඔය ඩ්‍රයිව් කන්ට්‍රෝලින් එක, ස්පීඩ් කන්ට්‍රෝලින් එක. ඒක මං හිතනවා ගොඩක්ම වටිනවා අපේ වාගේ රටක මාර්ග පද්ධතියක ස්කූටර් එකක් පදින අයට. අද යාඩියා ගමින් ගම වැඩසටහනට අපි දඹුල්ල පුරවරයට ආවා. දඹුල්ල පුරවරේත් හරි අපූරු ගම්මානයකට තමයි ආවේ. ඒ නිසා යාපාගම නවෝද්‍යා හම්බ වෙලා වැව්තාවුල්ලට ඇහිලා එතන ඉඳලා මේ වැඩසටහන කළා. නවෝද්‍යා රාජ්‍ය සේවිකාවක් හැටියට තමන්ගේ දිනදා ගමන් බිමන් කටයුතු සිද්ධ කරගන්න ඇය තෝරගත්තේ යාඩියා රූබින් ස්කූටි එක නිසා. ඒ නිසා අබාන්ස් කියන්නේ ඔබ විශ්වාස කළාසේම ඔබට අවශ්‍ය කරන සේවා පහසුකම්, එතකොට ස්පෙයාර් පාර්ට්ස්, මේ වගේ ඩීලර් නෙට්වර්ක් එක, මේ සියලු අලවියෙන් පසු සේවාව සියල්ලම ඔබට දෙන්න සැදී පැහැදී සිටිනවා. ඒ නිසා මම හිතනවා ඔබට ගොඩක් මම හිතන්නේ වාසිසාගතයි. ඔබ ගත්තු තීරණය ගොඩක් මම හිතන්නේ ඔබට වාසිසාගතයි කියලා ඔබටම හිතෙනවා. ඔව් ගොඩක් වාසි. ඇත්තටම සතුටුයි මම ගත්තු තීරණය ගැන. මේක ඉතින් ගොඩක්ම මට මේ තත්ත්වයට එන්න උදව් කරේ මහත්තයා. එයා හිත තමයි ඉතින් අද ඇත්තටම මම මේ විදිහට ඉන්නේ ලාභයක් ලබලා. ඔව් එයා තමයි කිව්වේ මෙන්න මැණිකේ ඇහිලා තියෙනවා මේ වගේ දෙයක් කියලා නේ. මගේ මැණිකේ මේ වගේ දෙයක් ඇහිලා තියෙනවා කියලා කිව්වා නේ. ඒක තමයි මහත්තයා තමන්ගේ ආදරණීය බිරිඳට සෙවණැල්ලක් වෙලා තියෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි පහත් දාන්නේ.